ඔන්නේ තින් රෙක්ටිගි ප්ලෑන් එකේ හැටියට මන්න වැඩ කරපු නිසා රෙහන්දි ගෙදර හිටිය අම්මයි නංගි ගෙදරින් යන්න යනවා කොහොම හරි ඒ ප්‍රශ්නේ විසඳුණා ඒ තිතින් බණ්ඩගේ ෆෝන් නම්බර් එක රෙහන්ගේ නංගිට දීපු නිසා මේ ආරම්භ වෙන්නේ තවත් ප්‍රේම කතාවක් වෙයිද මොකද හැම ප්‍රශ්නයකටම බණ්ඩට රෙහන්ගේ නංගි කතා කරලා උදව් ඉල්ලයි ඉතින් දැන හඳුනා ගන්නකම ආදරයකට පෙරලෙන්නත් බැරි කමක් නැහැ ඒ වගේම සරණික තොරතුරු කියනවා නම් ආන්නේ අයනවා බාලුක ඉන්න තැනට එද්දි බන්ටි පෙතන ඉන්නවා මේගොල්ලන් බන්ටිව හංගනවා ඒ පිටිත් නිකන් හම්බුන වාසනාවනි කියලා බන්දලා කරන්නේ බන්ටිගේ තාත්තට මේ ගැන කියන එක මොකද සරණිගේ අම්මයි තාත්තයි ගැන ආන්නේ දන්නේ නැහැ දැකලත් නැහැ ඉතින් මේ ගැන බන්ටිගේ තාත්තා දැනගත්තාම සැකේනම් අඩු වෙයි වැඩිය කතා කරන්න හම්බ වෙන්නේ දැන් නැහැ මෙයාලට මොකද බාණිකයි ආන්නේයි දෙන්න යන්න යනවා මෙයාලා ගියාම බණ්ඩා බන්ටිගේ තාත්තට මේ විස්තරේ කියනවා සරණි මේ පැත්තේ කියලා නැහැ කියලා වගේම තාත්තගේ අසනීප ගැනත් කියනවා මොකද ආන්නේලාගේ පවුලේ තත්ත්වයක් එක්ක මේ වගේ තැනක ඉන්නවා කියන්න බණ්ඩි කැමති නැහැ කියලාත් කියයි කොහොම හරි මේ ගැන ආන්නේ තාත්තටත් කියනවා මේ නිසා MD ගේ සැකේ ටිකක් විතර අඩුවේ කියලායි මට නම් හිතෙන්නේ